අන්තචක්කවාලේ සු අත್්‍රග්චන්තු දවතා සද්ධම්මං මනිරජසಸుනන්තුು සදගමොක්කද දම්මස වනකාලු අයංබදంత දම්මස්ස වනකාලු අයං බදంత දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතෝ අර හතුෝ සම්මාසම්බුද්ධස් ශද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න ප්‍රඥා නාලිකාවතුලින් ලෝකයපුරා විසිරුවා හරින ධර්මදේශනා රාශය අතරින් තවත් එෙක් ධර්මදේශනයක් දේශනා කරවා ගැනීම සඳහා පින්බරදායකත්වය. අගෝස්තුමසාටවෙන ඉදිනට යෙදෙන තම චන්මදිනයට අශිරවාද පිණිසත් පරලවසපත් දෙමව පියන්ටස් සහ ස්වාමි පුරෂයායට පුුණ්්‍යයාානු මෝදනා පිෙනනිසත් මාතලේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණි MMB පල්ලි ඒගම මහත්මය විසින් මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාවතුලින් විකාශස. ඇ කිරීම සඳහා සදැ ඇති දායකත්ය ලබාදීර තිබෙනවා අරමුණ හිගුරක්ගොඩ පදිංචව සිට අබාප්‍රාප්තු දායකත්වය දරුවගේ ආදරණියය මෑනියන් වනNG පලිංගුමෑණිකේ උපාසිකා මහතාාව සහ ආදරණය පියාණන් වන GP සුමති පාල මහතාටත් පල්ලේගම මහත්මියගේ ස්වාන්පුරුෂයාගේ ආදරණීය පියාණන් වන PKී පොඩි සිං්ඥෝ මහතාටත් මෑනියන් වන පොඩි නෝනා මහත්මියයටත් දෙදාස් පහලව සැප්ත ඇම්බර මස විසිතුන්ගේ නිදින අභාප්‍රාප්ත වූ විශරාමික පාඨශාලාච්චාර්ය W පල්ලේගම මහත්මාටත් මෙමුතුම් ධර්මදාානයෙන් ජනිතවන්නාව මහාපුුණ්්‍ය කුසලේ අනුමෝදන් වේවා මෙම දුක්ෂහිත සසරෙන් ඉතා ඉක්මනින් නිදහස්ව නිවනින් නිවී සැනසීම පිණිස මෙම කුසල් හේතුවේවා. පල්ේගම මහත්මියගේ බෑනාවවරුන්ගේ සහ ලේරිිවරුන්ගේ මියගිය සියරුඥාතීන්ටත්. තු එතුම මේගේ පරවසපත් සහෝදර සහෝදරියන්ටත් දෙවමිනිස් සැප කෙලවර නිවන් පිණිස මේ පින් උපනිශ්‍රේවේවා දායකත්්‍යය දරන පෞුලෙස් සෑම සිරු දෙනාටත් ගෞරවනීය දේශකෑණන් වහන්සේටත් නිදුක් නිරෝගි සුවපත්භාාවය ස චිරජීවනය පිනිිසත් වහවා ච්‍රරිසත්ය අවබෝධය පිණිසත් මේ පින් ඒතු ආසනාවේවා. නොයෙක් ලෙඩදු කරදර අඩුපාඩුවලට පත්ව සිටින ලංකාවාස සියලුම ජනතාවට යහපත් වාසනාවන්ත කාලයක් උදාවේවා උලෝකය පාලනය කරන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සෑම සියලු දෙවි දේවතාවන් වහන්සේලාටද නිවෙන්නේ නිවින් නිවී සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. ති මෙන්න මේ අරමුණු ඉටුකරගැනීමේ ප්‍රාර්ථනාවෙන්යක්තව ධර්මදේශනාමය පින්කම සිද්ධ කරනවා මාතෘකාාවකොත් තියනවයි තමයි ස්වාමින් වහන්සේ විසින්ම දේශනාය කරන ලද සසරින් නිවනට යන දේශනය හෝ එම සමාන අදහස් ඇති ධර්මදේශනයක් බලාපොරොත්තියි. සසරින් නිවනට කියන මාතෘකාවයාටති දේශනා කනු ලබන ධර්මදේශන රාශ්්‍යයක් අන්තර්ජාතය අන්තජාලය තියනම්. අදත් ඒ අසර නිවනටක් කියන එ මාතෘකාවයටතේ ධර්මදේශනාවක් සිද්ධ කරනවා සිර්ධනාගේම ධර්මා අවබෝධය පිණිස. ඒ සඳහමම සූත්‍රධර්මයක් ගන්නවා එතමයි මච්චිමනිික්කායේ විභාංග වගගේ අටවෙනි සූතරය උද්දේශ විභාංග සූතරය උද්දේ වි මාතෘකාවහා විස්තරය පිළිබාධව දේශනාව මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවත් නුවර චේතවනා රාමේදී. භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරපු සෝත්‍රය මහනෙන මම නොබලාට උදදේශ විභහංගත් දේශනා කරනඒක හොඳින් අහන්ට දේශනා කරලා මෙන මෙහෙම ආරම්භ කරන. මහනිනි යමගේ සිිත අරමන් වුවල විසිර නොගද විසිර නොයන්නේද දෙහාන ඇලුන නැද්ද විඤ්ඥානය තමා කියල ගන්න නැද්ද නොගන්නේේද ඒ අනුව ඔහු තොර විඤ්ඥානය තමා කියල නොගන්නේද ධ්‍යහානී සිත නොවැලුනේද එවගේම අරමුණුකිරේ සිත විසිර නොයන්නේද. ඒ අය ජාතිචරා ව්‍යාදිි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු පයාසච්ෂයන ධර්මයන්ගේ නිදස් වෙන? කියන්නේ තර ජරා්‍යාදිි මරණ සෝක පරිදේව දොක්කදෝමන සුපායාසක් කියන මේ ධර්මයන්ගේ නිදහස් වනවානං එනම් සසරින් නිවනට. තමයි ත්‍රමාතෘ මාතුෘකාවහා විභාන්ගයඒ පිළිතුරු. මෙම දේශනා කරලා බුදුරජාන්වාන්ස නැකිටල විහාරියටග දේශන විස්තර කලේනේ. මාතෘකා විතරයිකිවේ. ද මාතෘුකාවමකද හොඳට මතකතියා ගන්න මාතෘකාම තමයි මහනන යමෙගේ සිත අරමුණුවල විසිරයන්නේ නැද්ද. ජහානයේ සිිත ඇල්ලෙවුණේ නැද් නොඇලුනේද. විඤ්ඥානය තමා කියල නොගන්නේද එයා තැතිගන්නේ? ඒත් ඇති නොගන්නේද ඒ අයිලා ජාති ජරා ව්‍යාදි මරන්න සෝක පරිදිේව දුක්ක දෝමන සුපායාශයන්ගෙන් මිදනවා එක සසරින් නිවනට මෙ මෙච්චරයි දේශනා කළේ දේශනා ක බුදුරජාණන් වන්සේ නැකෙටල විහාරයටටා. භික්‍ෂුන් වන්සට බලං හිටියා බුදුරජාණන්ස එන පාඩන්නේ භක්ෂන්සර කතා කරනවා දැ අපට මේ මාතෘකාව දේශනා කළ විස්තර කලේනෙ ත උදේශ දේශනා කළ විභාග කල න බෙදලවෙන් කල පෙන්ුවෙන. මේ අපි කාගෙන් දහ. මහකච්ඡා එන හාමුදුරු ධර්මදරයි මහ පණ්ඩිතයි මකච්ායන හාමුදුරුවන්ගෙන්ගින් හාමු කියලා භික්ෂන්න්සරලා නැකිටලා මහා ච්ායන මුදුරුවෝල්ලඟට ගෙහිල්ලාම ඉල්ලීම කර. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට උද්දේශයත් විභාංගත් මෙ මේ විදියට යි දේශනා කළේ මාතෘකාවකිව හැබැයි එක විභාං කලි නෑ අපිආාවේ උවහන්සේගේ න විස්තරය දැනගන්ට. ත බුදුරජාණන් වහස ප්‍රකාශ කරපු ආකාරයට විස්තරය කිව්වා අපට මේ බරක් ප ගන්නේ නැත්තුව ඔබවහන්සේක දේශනා කරන්න. පස මහකච්ාය නමුදුරුව කියන ඕක බදුරජාණන් වහන්සේගේ ඇහුවනන් තමයි වඩාත්ම හොද කොමකොද මමත් ආල දැනගත්ත බුදුරජාන් වහන්සේග කිනිසා හොඳදටම දැන ගන්නඩ පුුවන් බදුරජාණන්හන්සේ එට පස්ස නැවත භික්ෂන් වහන්සේට ඉඩීමක් කරනවා ස්වාමින්න් වහන්සේම කරදරයක් හැටියට බරක් හැටියට ගන්න නැතුව අපට මේක දශනා කරන්න. ය එනම් හොඳින් හන්ට කියලා මහකච්ඡායන හාමුදුරුවමසුූත්තරයේ විස්තර කරනවා. ද මාතෘුකාව දන්නවන. තොර විස්තර කරනවා. ඇවැත් සිත බාහිර අරමුණු කෙරේ විසිර නොයන්නේද. තොර විසිර යන්නේ කොහොමද. බාහිර අරමුණු කෙරෙහි යම්ගසි කෙනෙක් සිත විසිරයන්නේ කොහොමද. ඇවැත්නි අරමුණු හයයි. එතමයි බාහිර රූපය අරමුණක් බාහිර සබ්දය අරමුණක් ඒ සබ්දා රම්මණය බාහිර ගන්දය අරමුණක් ඒ ගන්ධා රම්මණය බාහිර රස්්‍යය අරමුණක් ඒ රසා රම්මණය බාහිර පහස්ස අරමුණක් ඒ පොට්ටබා රම්මණය බාහිර අරමුණු දම්මාරම්මණ ඒ රූපයක් හෝ නාමයක්. මෙන මේ ආරම්මන හය පිළිබඳව සිත විසිර යනවා. කොහමද විසිරයන්නේ. යමෙක් ඇසන් රූපයක් දැකලා ඒ පිළිබාන්ධව චිත්ත පරම්පරාවක් අරගෙනයනව ඉදිරියට. කොහමද ගෙනියන්නේ. ඒ තමයි ඇසි රූපයක් දැක්කහම අපි දන්න සිතක් හැදෙන බව සිතට කියන්නේ චක්කු විඥ්ඥානය ඇස බාහිර රූප එ දෙක නිසා හැදෙන සිත චක්කු විඤ්ඥානය එත්තු උංකාරුණ එකතුව ඉස්පර්ශයේ චක්කු සම්පස්සයයි ඒ ස්පර්ශයෙන් නිසා ඇතිවෙන විදීම් සැපවේදනාවෙන් ප සොම්නස්වවෙන්න පුළා දොම්නස්වවෙන්න පුල මෙදහත්ව වන්න පුළල. තුරයි වේදනාවේ ආකාරයෙන් විදිනවා. එක සොම්නස් වසයෙන් විදිනවා. එක දොම්නස් වසයෙන් විදිිනවා. එක්ක මෙැදහත්වසයෙන් විදිවා. කොහොම දෙ එක විදිින්නේ. එතොර්තමයි මේ සිතදැන් විසිර. යන ආකාරය මහකච්ඡායන හාමුදුරුව මේ භික්‍ෂොන් වහසරට පැහැදිලි කරනවා සිත කොහොමද විසිරයන්නේ විසිරය ආකාරය. ත විඤ්ඥානය හටගත්ත චකු විඤ්ඥානය කරුණුතුන එකතු කල්ල දන ස්පර්ශය විසි ඉස්පර්ෂය අනුව යිස්පර්ෂය සභාාවයා අනුව විඳීමේ සිතක්හැදෙනවා. ඒ චක්කු සම්පසජ වේදන ඒ විඳීමේ සිතක්ෙදෙන. ඒ විඳිනදී හඳුනාගන්නවා. විදින දේ හඳුනාගන්නවා එතමයි සඥාව රූප සංඥාව රූප සංඥා බවට පරිවර්තනය වෙනවා ඒකම රූප සංචේතනා බවට පරිවර්තනය වෙනවා. තැතු චේතනා කියන්නේ විඳීමනුව හඳුනාගන්නවා හඳුනාගැනීම අනුව සිතේ ප්‍රබල බව බලවත් බව සක්තිමත් බවට පරිවර්තනය වෙනවා ඒ තමයි චක්කු සම්පසිජා චේතනා එතවට සිත විසිර ගිහිල්ලා. බාහිර අරමුණේ සිත්ත විසිරගියද එ ඒ අනුව යට ඇති වෙනවා ලෝබය යට ඇතිවෙනවා දේශය.ඒ ක්‍රියාවන්ට නිවැරදිව ඒ ආකාරයෙන් ක්‍රියාත්මකවෙන්න ඉඩදීම මෝහයයි මුලාවෙලා. ඒ අනුව ඇති වෙනවා මාන්‍යය.ඒ ක්‍රියාවන් එකන්න ඕනොුට ප්‍රතියවීම දර්ශනය වෙන්න නැහැ එය දකින්නේන එයනෝ ඇතිවෙන දික්්ටිය. ඒ මමද කරන්නේ මම නෙමේද කරන්නේ කියලා බල පහමයට ඇතිවෙන සැකය විචි කිිච්චා මද මම නමේද කියරගත්තා. ඒ පිළිබඳවේ රූපධර්මයන් නාමධර්මයන් පිළිබඳව ඇතිවෙන අලසකාම එක තීන මිද්‍යයයි. ඒ අරමුණේ සිිත විසිරීම උද්දච්චයි දම මෙෙන බල මෙ කෙලෙස්ටි ඔක්ක මහටගන්න හැටි එකන සිත විසිරගිහිල්ල මෙ කෙලෙස් සටගන්න හැටි. ද මහකච්ඡායන හාමුදුරුව දේශනා කරනවා මේ උදේ විභාන්ග සූතරය දිාරින්නේ මහකච්ායන හාමුරුව. තර බදුරජාණන් වහන්සේ සංශිප්ත කරල දේශනා කළේ. දෙ අනුව උද්දච්ච. අයිරික අනෝ තප්ප කියන්නේ ලැච්චාාවක්න බයක් නෑ මොකටද මේ කලේ සධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වෙනවා යට කිසි ලච්ජා වන්නේ යට බයක් නෑ එයා නිරේ බය දැක නේ අපයි බය දැකලනේ තිරිසන් ලෝකෙ බයයට දැනිලනේ ප්‍රේත ලෝකය බයයට දැන නන ඒග නිසායට බයක්නෑ යට ලැච්ාමකුත්නේ ඒ ක්ලේෂ ධර්මයන් සිත විනාශ කරනව දකින්නනෑ එනගේ පිළිබඳවයට ලෙච්චාවකුත්න්නේේ. ඒ අනුවයා අකුසල්දාහම් සිද්ධ කරනවා. දැඟතුොට සිත විසිරගාම දෙ අරමුණේ සිත විසිරගියා දැන් පැහැදිරිවෙන්න ඕනේ අරමුණේ සිත විසිරගියාම මොකද දෙවෙන්නේ එක. දැ බුදුරජාණන් වහන්සේ මාතෘකාවදේශනා කළ අරමුණේ සිත විසිරයන්නේ නැද්ද අරමුණ සිත විසිරයන්නේ නැත්තං ඒ සිත දිහාන. එකැනේ ඒ සිත එක තැනක තියෙන්නේ තැන් පත් විසිරෙන්න්නේ නැහැ. එ නොවිසිරෙනන විසිරන්නේ නැත්තං ඒසිත එක් තැන්. එදොර ඒ සිතට පුළුවන් දෙහාන උපද වන්න. කෙලෙ ස්ථාවකාලික වසේ නයින් වෙලා නීවරණ තාවකාලික වසේ නයින් වෙලා අකුසල් දහාම් අකුසල් සිතුවිලි කුසල් සිතුවිලිස් වෙලා දේෂිත දිාන සිත. ද තතාගතයන් වහන්සේකිේ දහානත් නොවැලු නේද. සිත අරමුණ කරේ විස්සර නොගයේද ධ්‍යානයේ නොවැලුනේද විඤ්ඥානය තමා කියලා ගන්න නැද්ද නොගැනීමෙන්ද නොගන්නේද එයා තමයි ජාති ජරා ව්‍යාදිි මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස් පායාසයන්ගෙන මිදෙන්න්නේ එච්චරයින කිව තො දැන් මහකච්ඡායන හාමුදුරෝ දැන්ඒ මාතුෘුකාේ විස්තයතම මේකයන් විභහංග උුද්දේශය විභහන්ගය දැන් අපි බලමු ඒම සිද්ධ වෙනවදකිල එම සිද්ධ වෙනවනනි එකන රූපය අරමුණු කලා ඇසෙන් දෙක බරූපය අරමුණු කලා රපරම්මණයයිඒ ආරම්මනය ගත්තා ඒයනුව හැදුව සිතක් එරූපය ස්භාවයනුවයි සිතක් හැදී එරූපය යම ආකාරයකද ඒ අනුව තමයි සිත හැදීඒස්භාාව සිතක් හැදුව විඤ්ඥානයක් කටගත්තා. තුංකරුණ එකතු කල්ල දු ස්පර්ශයයි තුන් කරුණ එකතු කළේ ස්පර්ශය ඒ ස්පර්ෂය නිසා විඳීමේ සිිතයි ඒ විදින දී හඳුනා ගත්තයි හඳුනා ගැනීමේ සිතයිය සඥාවයි. ඒ අනුව දොර චක්ු සම්පස චකු සම්පස චකු විඤ්ඥාන චක්කු සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සජා සං්ඥා ඒගාවට චක්කු සම්පසජ චේතනා ඇ චේතනා කියැන්නේ කර්මය දැ මේ ආකාරයට සිත විසිර ගියාම මේ මට්ටමට සිත විසර ගිහාම එයා කර්මයක් පිළියල කරගෙන ඉවරයි. කර්මයයක් නතවයම පිළියෙන චේතනක් කියන තැනට ගිහාම එය කර්මයක් පිළියට කරගෙන ඉවරයි. ත බුදුරජාන්වාන්සේ දේශනා කරන අරමුණේ විසිර නොයන්නේද. මහකච්චාන් හාමුදුරුවෝ දේශනා කරන පළම විසිර යන ආකාරය. දෙට පස්සේ තමයි දේශනා කරන්නේ විසිර නොයන ආකාරය. විසිර නොයන්න කෙනාට විතරයි ජරාව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්යන් ගෙන් බි දෙන්න පුළුව. විසිරයනයට මිදන්න බැහේ. මොනවෑන්ද ජාති ජරා්‍යාදිි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්යන්. තොඩයාට හම්බ වෙන්නේ දුක. ඒයි අරමුණේ සිත විසිරයනවා. ත තතාගතයන් වහන්සේද එස්සනා කරන්නේ අරමුණේ සිත විසිර නොයන්නේද. සිත තැන් පත්වෙන ඒස්තෙක් තැන්නේ නම්. එක්තැනන කියන්නේ දහාන. තොර දිහානය ඇලි නොයා. මෙතැනද කියෙන දිානය නොලුනේද. සිත බාහිර අරමුණ කෙරේ විසිර නොයන්නේද දිහානේ නොයලුනේද. විඤ්ඥානය තමා කියල නොගන්නේද. ඔහුට තමයි පුළුවන් දුකෙන් මි දෙන්න මේ ධර්මතාතුන සිත තුළ ක්‍රියාත්මක වෙන වන්නම් දුකෙන්මි දෙන්න බෑ එනම් සසරින් නිවනට යන්න දැම් මහකච්ඡායන හාමුදුරුවෝ එතකොට පැහැදිලි කරනවා මේ විසිරෙන ආකාරයෙ කොහොමදඒ විසිරීම නිසා මේ නීවරණ කෙලෙස් අකුසල් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒ අනුව දුකෙන්මි දෙන්ට බෑ කියන එක මාකච්ඡායන හාමුරුව පැහැදිි කරනවා දුකෙමිදන්නට බෑ සිත විසිරෙනවාන.ඇ කර්ම කියන ස්භහාවයට සිතයනවා. කොහොම දෙයන්නේ. විඤ්ඥානය හැදුව චක්කු විඥ්ඥානය ඒකම චක්කු සම්පස්සය හටගත්ත ඒකම විඳීමෙන් සිත හැදනා චකු සම්පසජ වේද ඒකම හඳනා ගැනීමෙන් සිත හැදුව විඳින දේ හඳුනා ගත්තා චක්ු සම්පස සංඥා ඒකම චක්කු සම්පසි ජච්චීතන. ත්‍ර වේදනා සංඥා දෙක සංස්කාරයට ප්‍රතිේ. තොර ඉස්පර්ෂයත් ප්‍රත්තියේ. විඤ්ඥානයත් ප්‍රත්තියයි ඇසයි රූපත් ප්‍රත්තිේ දැ තොට චේතනා කියනකොට කර්ම දෙතුර සිත විසිර ගිහිල්ලයි කර්ම මත කර්ම සකස්යන්නේ මොකක් නිසාද කෙලෙසීම නිසා දමනවද කෙලෙසි ලෝබය සිත කෙසලා ඒ අරමුණ ප්‍රියසභාාවයන්න ලෝබයෙන් සිත කලෙසලා ඒ අරමුණ අප්‍රියස්භාවය දේශයෙන් කෙලෙසලා ඒ අරමුණන පිළිබන්ධව ලෝබේයටයි දේශයට ඊඩ දුන්නේ මෝහයයටකට මෝහයෙන් කෙලෙසිලා. එකන පිසිදුවෙලා. තොර ලෝබ්‍යයි දේශයි මෝහොයයි කියන්නේ සියලු අකුසල්ලෝට මුල් අයනුවහෙනම් මානයත් හටගත්තා. එයන මානයයක්ත් හටගත්ත ඒකැනත් කෙලෙසුනාසිත. දැම්ම කරුණු ටික වංවෙන්වසයෙන් අරගෙන බලල විභාග කරේ නැහැ. ැ බෙදල වෙන් කල්ල බැලුවේනෑ එයාට දික්්‍යත් ඇති වෙලා දිිට්ියනුත් සිත කෙලෙසිලා වැරදි දැකීමේ සිිත කෙලසිලා. ත මමද මේක කරන්නේ වෙන කෙනෙද මම නෙමේද කියරගත්තා ම විචි කිච්චාව ඇති වෙන ඇයි මේ මේ වකරන්නේ මමද තාමත් තියන ධර්මය අවබෝධ කරගන්න තාකල් මමද මම නෙමේද කොච්චර කිවත් ඔය මමත්තය තුළ තාම මනස හිර වෙන ො චි්ටා ඇති වෙනවා. තර මේ ධර්මයන් කෙරෙහි මනාව සිත්ත මෙහේවන්ඩ ඇතිවන්න අලසකම කම්මලිකම මේ කරුණු කෙරේ නිවැරදිව සිද වෙන කරුණු කෙරෙයි සිත මනාව මෙහේවන්ඩ ඇතිවෙන අම්මලිකම අකර්මන්නේ බව. අලස බව දොට තිීන මිද්්‍යය. ත රරමුණේ සිත විසිරගිහිල්ලා එතොට උදච්චය. ඒකම හරිකානෝ තත් ඒ ධර්මයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නෑ එ ධර්මයට ක්‍රියාත්මක වෙන්න නිව ඒආකාරෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩදීල නිහෝ බලාගෙන ඉන්නවා ලච්චාවක්න එයට අපායි බයදන්නේ තිරිසල්ලෝක භයතේරෙන්නේ ප්‍රේතලෝක බයතේරෙන්නේ ඒකම මනුස්සෙක්වෙල ඉපදිලා ඇති වෙන දුක්ටිකවත්තේරෙන්නේ අයනගේ පිබඳව ලච්ාාව කුත්නය බයකුත්න එක බලන්න සියලුම කෙලෙස් මේ කාරම්මණය කරගෙන මේ සියලුම කෙලෙස් ක්‍රාත්මකයිනේ බුදුරජාන් වන්සේ දේශනා කරන්නේ ආරම්මනයේ විසිරයන්නේ නැද්ද විසිර නොගියොත් එන සිත තැන් පත්වෙන ධනිත් එක තමයි තොර දැ සබ්ධරම්මනය සබ්ද්‍ය ආරම්මණයක් මොකටද සිතක් හදල ඒක ඉරියට අරගෙනගහිල්ල කෙලෙස්්ටිකක්ත් හදල කර්මයක්ත් හදල නිරය තිරිසල් ලෝකය ප්‍රේතුලෝකයේ කියන එටැ උරුම කරන්නත් සිතුවිි ටිකක් හදනවා. සබ්ද ආරමණයක් කොහදග විඥා මොනවි්ඥානය සෝත විඤ්ඥාන හන සබ්ද එඒ දෙක නිසා හදන සිත සෝත විඤ්ඥානය එකන ආරම්මණය පිළිබඳව දනගත්ත සබ්දය පිළිබඳව දැනගත්තා එ දැනගත්ත සිත සෝත විඤ්ඥානයේ එතුරේ තුන්කරුණේ එකත්තුව ස්පර්ෂය ඒක්කමේනව විදීමේ සිත ස්පර්ෂය නිසා විදීමේ ශසිිත සෝත සම්පස ජ වේද සෝත විඤ්ඥාන සෝත සම්පස්ච්චා වේදන. ඒක මේන සෝත සම්පස්සජා සඥා. හඳුනා ගැනීමේ සිතේෙනවා. ඒක මේන සෝත සම්පස ජ චේතනා. තතු විඳින දේ හඳුනාගත්තා හඳුනා ගැනීම අනුවසිත බලවත් ශක්තිමත් ප්‍රබලයි. චේත. ත චේතනාවලට ගිහාම, කර්මයක් පිළිවෙලිරේ කර්මයක් පිළිවෙල වුණ සිතේ කෙලෙසීම අනුව සබ්දට ඇලුම් කිරීමසි ලෝබියඒ සබ්ද අමිහිරී ගැටීමම්වශසයෙන් දේශය ඒ ලෝබියටයි දේශයටයි සිතේ ක්‍රාත්මක වෙන්න ඉඩදීල නිහටව බලාගෙන හිටීම මෝහයැයි මුලාවයි අරමුණ රැවටිලා රැවටීමට මොහයකිවා. ත අක්කුසල මෝල ධර්ම තුොන්නම එතන හටග නිවරේ. ලෝබ ඉදේශය මොහේ. ඒක්කම සබ්දය පිළිබඳව. මිහිරි සබ්දය පිළිබන්දව සබ්දය නිකුත් කරන යන්ත්‍රය තමන් සතුකරගත්තා හම මාන්‍යය. තම සතුේ මිහිරි සබ්ද නිකුත් කරන න්තරයක් තමන්ගේ නිවෙස තුළ තියරන පිබඳද මානයක් න. ඒදොට දිට්ටිය නිවැරදදිව සිදුවෙන ක්‍රියාදාමය නිවැරදිව දකින්න එක කරුණ ඉස්දිරි කරුණට ප්‍රථ්‍ය වෙන ආකාරය නිවැරදිව දකින්න දිට්ටිය. එක ලේෂයක් ලෝබ දේශ මෝහමාන දිට්ටි දර විචිකිච්චා මමද මේ සබ්දයහන්නේ සබදයහුව මමද නැද සැක විචිිච්චාව. පී ධර්මයන් පිළිබඳව නිවැරෙද්දිව ගන්්ඩ සිත ඇවන මැලි බව සිත අකර්මණ්‍ය බව සිතේ අලස බව ඇතින මිද්‍යයයි. එතුර යාකාරයට සිත විසිරීම එ විඤ්ඥානයට ඉස්පර්ෂයට වේදනාවට සඥ්ඥාවට සංස්කාරයන්ට ඒ අන ඇතිවෙන විතක්ක විචාර්වලට එ සිත ගලාගෙන යාම උද්දච්චයයි. ඒ පිළිබඳ ඉට පස විතර්ක කල්පනා කරනු. ඒ පිළිබඳ ආරම්මණය පිළිබඳ ඉට පස සොයාබලන. විචාර දඒයනුව උද්දච්චේයට කියල්ලා. ත මමද එමන මම නමීද සැකයක් ඇතිෙන විචිකිිච්චා. තො එපිරිිබඳව නිවැරදිව දකින්න තියෙන අලසකම කම්මැලිකාම එක තිීන මිද්්‍යය උද්දච්ච ච්ා තිීනමිදද. අයිරිකානෝ තප්ප ලෙච්චාවක්නෑ මේ ධර්මයන්ට ඒකින්න එකට ප්‍රථ්‍යවීමෙන් බිගලාගෙන යන්ට ඉඩදීම පිළිබඳව ලැච්ජාවක් නෑ.ඒ ක්‍රියාත්මක වෙන්න මොනවාද ක්‍රියාත්මක වෙනි අකුසල් එනම් ක්‍රියාත්මක වෙන්නේ කක්ලේෂයන් එත වට පිළියල වෙන්නේ කර්ම යට නිරය වුරුමයි එයට තිරිසන් ලෝකය වුරුමයි එයට ප්‍රේත ලෝක වුමයි. එන ඒවට යන්ට බයක් නෑ ලචක් ද බලන්න මෙ කෙලෙස් ක්‍රියාත්මක වෙනකාරි ආරම්මණයක් කරගෙන තර මහකච්ඡායන හාමුදුරත් දශනා කරන මේ සිත විසිරයාම තුළ මොකක්ද සිද්ධ වෙන්නේ. දර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත විසිර නො යන්නේද. ො නිවන්දකින්නනම් සිතේ විසිරීම නවත් අ්ඩෝනි. තර විසිරු අරම්මණයන් කරේ සිත විසිරනො යන්නේ ද දර සිත විසිර යන්නනැත්තා සිත එක් අයන හිටින. දිහාාන ඇ දිහානයට ඇලුම් කරනවා. තර මෙතැනදී මාතෘකාව සන්දේශනා කරන්නේ ධානයට ඇලුම්න කරන්නේද. විඤ්ඥානය තමාවසෙන්නු ගන්නේද. තර විඤානය තමා කියර ගන්න බැනිද. කොමට දැි වි්ඥාන දෙකක් ගැන කතා කරන්න තොටෙ එකක් නමේනි විඤඥාන චක්කු විඥානය ගැන කතා කළ සෝත වි්ඥානය ගැ කතා කරන. මෙතව හතරක් තියෙනවා. දැන් විඤ්ාය තමා වශයෙන්නො ගන්නේ එතෝටඇත් ඇති ගන්නේ යට බයක්නෑ චකතයක් නෑ බයක් චකිතයක් ඇතිගෙන් මක්නෑ අය තමයි නිවන්දකන්නේ අනිත එත් නිවන්දකින්න බේ ඇයි අරමනේ සිත විසිරය නම් අනිත්්‍යක තමයි ගන්ධ රම්මණය ගඳස්ුව ධරම්මණයක් මොකටද සිතක් හදන්ට මගද්ද සිත ගාන විඤ්ඥානය නාසයි ගන්දය නිසා ගාන විඤ්ඥානය හැතුව විඤ්ඥානයක් සිත ඇතනේ තුන්කරුණේ එකත්තුව යිෂ් පර්ෂයයි ගාන සම්පස්ස ගාන සම්පස්සච්චන් වේදනා ඒ අනුව විදීම ඒ ගන්ද සුවද සභාාවයානුවතමයි විදීම ගන් දෙයක් නම් ගධානුවයි විදීම සුවඳනා සුවධනුවයි විදීම වේදනා ගාන සම්පස්ස ජවීතන ඒ විදිනදේ හඳුන ගත්තන ගඳද සුවන්දද පොඩිසුව දද තරමක සුවදද හොඳ සුවදක්ද එකට ලකුණ උද්ධාන හඳුනා ගන සංඥා ගාන සම්පස්ස ජච්චේතන එතකොට කර්ම අස්ස කස්ස ලිවරයි ඒ එතන තර ලෝබය දේශේතන හටග නිීවර සුවඳක් නම් මීරි සුවඳක් නම් ලෝබය හටගෙන රයි එක දුර්ගන් දෙයක් නම් දේශය හටගනීරයි ද ඒ දෙක දැක්කන එතන මෝහයි අර්මුණේ මුලා වෙලා තොර මෝහයි දැම්බලන්නේතුකට අකුසල් මුල් ආරම්භ වෙලා අපේ සිතේ ක්‍රියාකාරීත්්‍රය ලෝබ් දේශමෝහ මාන දිටි සුවද ර්ග මන් සතු කරගත්වො න්නයට කලින් එතුකොට මානය තමන් සතුකරගත්තා. මම ගෙනාව ස අඳද සුවද වර්ග්‍ය. එතුොර මානය දැ මේ පිළිවෙල නිවැරදිවය දැක්කනෑ. එක න අදඳ ගන්න දෙැ පිරිි බඳ විස්තර අපි කියල දීල තියන ඕනොතර දැ මෙතැන දේශනා කරන්නේෙමේ මාතෘකා වහා විභහන්ග උදදේසා විභාංග දේනා කරන තුරම. ක්‍රියාව සිද්ධ වෙලා කෙලෙස් හටගෙන මේ දුකෙන් නොමිදෙන ආකාරය හා මෙ කෙලෙස් හට නොගෙන දුකෙන් මිදෙන ආකාරයම සූත්තරෙන් දේශනා කරන.ත සසනනිවන මහචා හාමුුරුද මිශ්සල විසිරීම දේශනා කරනව ද ඉටි පස්සේ සිර නවතින ක්‍රමය දේශනා කරනවා ඉන් පස්ස. දැංහනං ගාන සම්පසජා වේදනා ගානත් සම්පස ජසඥ ගාන සම්පසජ චේතන. ර කර්මකක්සන වරය. ැතුොර ලෝබ දේශ මෝහ මාන දිිට්ටි විචිච්ා මමනේද මේ සුවන්ඳ විඳන්නේ. ඇවිච්චිකිච්චාව. මමවද මනමේද. මටද සුවද සැකයා විචිකිච්චාව. උද්ධච්චා ඒ අරමුණේ සිත හොඳට විසිරගේද එක උත්තච්චය. තොරේ ඒ පිළිබාන්දව අලසකම කම්මැලිකාම ඒ විභාන්ගේයට සිත ලෑස්තින සූදානම්න එතිනබිද්දේ. අරිකානෝ තප්ප. තු ලැච්චාවක්න බයක් මේ කර්ම සකස්සෙන ගාන සම්පසජ චේතන කර්ම සකස්සෙලා විතර්ක විචාරවලට ගේල්ල මේ සංසාර ප්‍රවෘත්තිය මේ නාමරූපද දෙකේ ක්‍රියාකාරීත්තයට එය සබහයම ඉඩදීර තියන යට ලැච්චාවක්න යට බයක්නෑ. දැ කෙලෙස්සක්ක මහටගෙන. සිත සිර අම තුල සිද වන ද ඒ ගඩ තියන ජිව්හ සම්පස්සජ ජිව්හඒනේ රසා රම්මණය රස්සේ ආරම්මණයක් කොහෙන්ද ගන්න දිවී ඒ අරම්මණය ගණ්ඩ තියනෙ දිබින්. ොළ දිවඒට උපකාර කරනවා සිතක්කැදනවා. ඒ අරමුණනානුව තමයි සිත හැදී. ඒ රස ඒ මිහිරරි සභාාව හා අමිහිරි ස්භාාව්‍යයානුව තමයි සිත හැද එන පිළිබඳව සිත විසිරෙනවානි රසසා රම්මනය පිළිබඳ කොහමද විසිර. ඒ දිවයියේ රස්යයි නිසා සිතක් හැදිනවා. පුච්චයෙක් නැති සත්්‍යයෙක් නැති ජීවයෙක් නැති කෙනෙක් නැති ක්‍රියාදාමය සිදුවෙන ආකාරය තතාගතයන් වහන්සේ පෙන්න්නනවා. ඇම මහකච්ඡයන හාමුදුරුව තකොට දෙසනා කරනවා. ඒ ආරම්මණය අරගෙන සිතක් හදනව ජීවවා වි්ඥානය රස තැන ගැනීම සිතයි. ඉර් පස්සි ජිවා සම්පස්සේ කරනුතුන එකතු වන තැන ස්පර්ශය. ඒ ස්පර්ශයයාලු තෙම හට ගත් එක. ඒ රස්ය අරමුණු කල් හට ගත්ත ඉස්පර්ශය රසා රම්මණය නිසා හට ගත්ත ස්පර්ශය නැත ඉස්පර්ශයක් නෑ ඇත. දෙක වංවෙලා තියන තාකාල් ස්පර්යයක් න ඤ්ඥානයක් හදන්නත්ද ස්පර්ෂයක්හදන්නත්ද. රසේ බාහිරින් තියෙනතා කල් දිව අ්‍යාන්තරය තියනතා කල් ජිවා විඤ්ඥානයක්න ජිවා සම්පස්සයත්න ජී සම්පසජ වේදනත්නෑ ජිවා සම්පසජ සඥාත්නය ජිවා සම්පසජ චේතනත්නෑඒ පිරිිබන්ධව විතර්කත්නෑ විචාරත්නය. කෙලෙසුත් නෑ තකකිස. කෙලෙසමක් නේ. අර ක්‍රාදහමේ ආරම්භවිච්ච තැන ඉඳල තමයි එ සියලු ධර්මයන් අරම්භ වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස්වල පැතිරීම සිද්ධ වෙන්නේ. බලන්න හොදට රස දැන ගැනීමේ සිතක් හැදුව ජිවා විඤ්ඥානය. තුන් කරුණ එකතු කළ ෂපර්ෂය ජිවා සම්පස්සය. ජිව්වා සම්පස ජවේදන ස්්පර්ෂ ප්‍රත්ය විදීමේ සිතක් හැදුව. එ රස්සය පිළි බන්ධව මහිරිද අමිහිරිද වසය විඳින. තට විඳීමේ සිතක් හෙදුව. ඒ අනුව හඳුන ගත්තමේ අමිහිරී. මිහිරීතර ලකුණු දනුවයි කටඩා වෙන් කරන මේක මිහිරී මේකා මිහිරී.ඒ සඥාාවෙන් තර ජිව්වා සම්පසජ චේතනඒ හඳුනා ගැනීම අනුව චේතනයිවත් කර්මහෙවත් සිතේ බලවත්තිී ප්‍රබලබව සක්තිමත් බඳ දැගේ අනුව විතර්ක කල්පනා කරනවා ඒ අනුව විචාරස්වා බලනම් ඒ අනුව තරසය මිහිරී ලෝබය. රස්ස අමිහිරී දේශය. එදකර ක්‍රියාත්මක වෙඩ්ඩ ඉඩ දුන්න තේරෙන්නේ දන්න වැටවන්නේ එනම් මොහේ. අරමුණේ මුලවුන මොහේ. ඉරස්්‍යය අතිශය ප්‍රනීතරස්යක් ප්‍රීතරස විදි අපි විතරයි මාන්‍ය. මේ ක්‍රියාදාහමයන් එක 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 තමට වෙන්කරගන්න බෑ දිටිදිටිච්චිය විචිච්ා මමද රස විදින්නේ නෙමේද. මටද රස මට නමේද විචිකිච්ා සැකය තිනමිදද. එකන්නේ අලසයි කම්මැලි මේ ධර්මතාවය විභාග කරලා බලන්න කම්මි. එ භානාවට කම්මැලිහම කියලා කියැන සමහර අරි කම්මැලි භානා කරන්නක මට නම් බැහෝක කරන්නක එතම අලස්සකම් එතම තිීන මිද්දකෙනැක. ඒ අකර්මසිිත අකර්මන්නේ බව. එතෝ ටෙක්ලේසියක් උද්දච්චය. ඒයනෝසිත විසිරෙනවා තර විඤ්ඥානේසිත ඉස්පර්ශය වේදනාව සං්ඥාව ශාශ්කාරය එට පස්සේ විසිරීම විතර්කා විචාර උදච්චරි ගිල්. යනුව සිරුරෙ එතමයි ලච්ාවකුත්නය බයකුත්නෑ ලච්චාවක්නය බයක්නැයි ධර්මයන්ට සිතතුල ඕන විදිට හැසිරෙන්ට ඉඩදිීලා ඉන්නවා එයට නිරය පිළිබඳ බයක්නෑ. ලච්චාවකුත්නය අපාගට බයකුත්න ලච්ා බයන ැ ම ල්ට ෙස් හමොල්ට සිත තුළ ක්‍ර ාත්මකවෙන්න ඉ දිල හි ඩ ලාගනින්නේ ඒයාට හිෙන අයිරිකා නෝ තප්ප කියන ලේෂයන්යාගේ සිිත තුළ ක්‍ර ාත්මක ව. හයි සම්පස් බාහිරගන්න පොට්ටා බාරම්මණය මෙ සිත විසිරය ආකාරය කියන්නේ පොට්ට බා රම්මනේ පහස එක ගණඩතියනෙ කයින් ශරීරයෙන් ඒය අනුව පටන්ගන්න ඔස්සිත මකක්. විඥාය ඒ පහස පිළිබන්ඳව දැන ගැනීම සිතක් හදනවා කායවිඤ්ඥානය එතන තියෙන කාය සම්පස්සය ස්පර්ෂය තනතිනවා කරනතුන එකතු පර්ෂයි කාය සම්පස්ස කාය සම්පස්සජා වේදන අන්න ඒ අනුව විදීමඒ පහස ස්වභාව අනුව තමයි විඳීමේ සිත පහස සියුම්නං සවුම් විඳීමත් පහසරාලුුණන් ගොරෝසන එයනුව විඳීම ත පහස අනුවත්තම අරමණ අනුවතමයි විඳීමේ සිතවේදනාවඒ විඳින දේ හඳුනගන්න එක සැපවේදනාවත් එමනැත්ත දුකවේදනාවත් එමන මැදහත්වේදනාවත් ඒ සභාාවයනුව හඳුනගන්න සංඥා කාය සම්පස ජච්චේතනාව ඉදිනද හඳුන ගන්න හඳුනා ගැනීමේ සභාාවයානූ බලවත්ව. එතමයි කර්ම. එතකන විර්කවලට විාලට නැවත නැවතය ඔසබලන් නැවත නැවතය පිළිබඳදව කල්පනා කරන විතර්කය නැවත නැවතය ඔ සොයා බලන්නේ විචාරය දැං ලෝබියඒ පහස ලබඩති අආසාාව ලෝබයි. එක නොලැබේනැතැන යුද්දේශයි ඒ දෙෙක සිතතුළ ක්‍රියාත්මක වෙනවා තමට තරෙන්නේ වැටහෙන්නේ අරමුණේ රැවටිලා මුලාවෙලා මෝහේ. ඒ පහස්ස තමන් ඉහලින් ලැබුවන මා්‍ය . එදරක ලැබිය තමන්ද නැද්ද කියලල්පනාකරපුම දිට්ටියයි විචිචිච්චාව ඒ කරුණු ක්‍රියාත්මක වෙන ආකාරය නිවැරදිව දැක්ක නැත්තන් දිිටියයි. එක මමදවිින්දි ම නිමේද කියරගත්තා ම සැකේ විචිචිච්චාව. මේ ධර්මයන් නිවැරදිව බෙදාවෙන් කල්ල බලන්න බැහැ එතුකොට අර ආරම්මණයන් කෙරී සිත විසිරී යනවා එතම උද්දච්චය. එතුර තිීනමිත් ද්දච් අහිරිකානෝ ත අප අප ලච්චාවක්නය බයක් නෑ එවස් සිතට ඕන විදිට සිත තුළ හැසිරෙන්ට ඉඩදීලා ලච්චාවකුත්නය බයකුත් නෑ එට අපයි බයක් නෑ. එට බන තිරිස ලෝක ප්‍රේතු ලෝක පිබඳව බයක් ලක්්චවන්නේ එනං සිත විසිරයාම තුළ මකද සිද්ධවෙන්නේ. එය ජාති දුකයට ජරා දුක්කේයට ව්‍යාදිි දුක්කට මරණ දුක්කට සෝක දුක්කයට කනගාටුවට හැඩීමට වැලපීමට දුක්ඛ දෝමනස්යන්ට එය හිමිකම් කියනවද එය හිමිකම් කියන. සසර මිදන්නේ අනිත්තෙක බාහිර රම්මණය එක්ක මනසිංගන්නවා රූපයක් පිළිබඳව එමනත්තම් මනසිං අරමුණු කරනවා වේදනා සංඥා ශස්්කාරයක් පිළිබඳ. සංස්කාරයක් කරමුණු කරනකොට කුසලා ශංස්කාරයක් එ අකුසල සංස්කාරයක්. මනෝ සම්පසජා වේදනා මනෝ සම්පසිජා සංඥා මනෝ සම්පසිජා චේතන මනස්ස බාහිර අරමුණු තොර දම්මා රම්මණය එයින් ගත්ත එකක්. හැදද මනු විඤ්ඥානයක්. තුන්කරුණ එකතු කළන පුතැන ස්පර්ෂයයි මනො සම්පස්සය. ඒ මනෝ සම්පස්සයෙන් නිසා විඳීමේ සිතයි. මනු සම්පස ජබේදන. ඒ විඳිනදී හඳුනාගත්තා ඒ මනෝ සම්පසජ සංඥ. ඒ හඳුනාගැනීමේ සවභභාවයානුව සිත ප්‍රබලයි බලවත් ශක්තිමත් මනෝ සම්පසිජා චේතන. ඉඩ පස්සේ විතර්ක විචාර. කල්පනා කරන සයාබ කල්පනාන සයාබ. නැවත නැවතේ දම්මා රම්මණයන් පිළිබඳව නැව න කල්පනා නවත නැවත සොයාබලන. නැද්ද. දර ඒ පිළිබාන්ධව මනෝ විතර්ක පිළිබාන්ධව කල්පනා කරන්න කල්පනා කරන්න අසා වෙන්තමයි කල්පනා කරන්න. රස්ස විින්ඳීනමක් කියන්නේ. ඕක බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ වමාරල කනමක් කියන එක දිදන්න වමාරල කන සත්තු ඉන්නවාන්නේන ද හරක් උදේට හැන්ද වෙනකාගේ ආහාරගෙන අනු භාව කරලා අනු භාව කරලා හැන්දෑට ඇල්ල වැටිලයිකතැනක ඒ උදේට හැන්ද වෙන කාපපුේව. අනු බවකරපු ආහාර නැවත්ත නැවතාරගෙන වමාල් කනෝ එතමස්භවි අනේ වගේ මේ එකක් තමයි. රූපාරම්මණය සබ්ධාරම්මණය ගන්ධාරම්මනය රසාරම්මණය පොට්ට බාරම්මණය මේ අරමුණු අරගෙන දම්මාරම්මණයක් වසයෙන් හදාගෙන නැවත නැවත මනස්සින් සෝමනස්්‍යයන් විදින ෝමනස්සයෙන් හදනවා. අපේ දෝමනස්්‍යයනුත්වේනවා. උපේක්ෂාවනුත්තිේනවා එනං ඒ අරමුණනෝලට තියෙන අආස්සාාව ලෝබයයි. ඒ අරමුණ හරිාකාරව ගණ්ඩ බැරිවුණාන දේශයි. අරමුණේ නිවැරදිව දැක්කෙන මෝහේ අරමුණේ මොලාවන මෝහය. ඒ අරමුණු තමන් සතුකරගත්තන නිරන්තරේම ඉටුවෙන අරමුණු නං තමන්ගාන්නේ මානයයි. මේකින්න්න එක ධර්මයන් ඉදිරි ධර්මයන්ට ප්‍රත්්‍ය වෙන ආකාරේ දකින්නන්නේ එක දිට්ියයි. මමද කල්පනා කරන්නේ නැද්ද කියලගත්තො එතන සැකයි විචිකිච්චාවයි. මේ ධාර්මයන් නිවැරදිව දකිින්ටතිය අලසකම කම්මැලිකම තිීන මිද්‍යයි. ඒ ආරම්මණයන් කරේ සිත විසිරීමම උද්දච්ඡයයි. ඒවට සිත තුළ ක්‍රියාත්මකවෙන් හොදවට ඉඩ දෙනව ලැච්චාවක් නැබයක්නෑ අයිරි කානෝතප්. ඒ නිරේ අන හැටි නිරේගිහින් දුක්කි දින හැටි අට පේෙන්න අයට තේරෙන්නේ. නිරේග හින් දුක් දි ැටි. ලකඉ පදදිලා දුක් ඉදිරි හැටි අටතේරෙන්නේ යටට වැටහන්නේ ප්‍රේතු ලෝක ගහිල්ල දුක් ඉදින හැටිය අට වැටහි නැ තිර ලච්චාවක් නැ බයක්නෙ. මෙන්න සිත විසිරේ රෑන අකාර දැන් අපි සිත විශරය නැත්ති කොහොමද නොවිසිරෙන්. ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ආරම්මනය සිත විසිරෙන්ද නැද. කහම දෙන එතැනට හදන්නේ එතැනට හදන්නේ ැ ඇස්සයිරු එතකට රූපාරම්මණය බාහිර රූපයක් අරමුණු කරලා සිතක් හැදවා ඒ ඇස ඉස්සරාට දාල ඒකට කියෑනේ රූපාරම්මණය ගත්තිේ රූපාරම්මණය ඇසින් ගත්තේ අරගෙන හැදුව සිත ඒ චක්කු විඤ්ඥානය සිතක් කැදනවා රපය පිළිබාද සිතක් හැදන. හැබයි එතන නිහාට ගෙනයාන්නේ නැත්තම්. ඇේ නිස්පර්ෂයතිනො එක නවත්තන්න බැහැ ස්පර්ෂය නිවාරයෙන් සිද්ධ වෙනවා. එතනින් හාට ගියන නැත්තං එකන්නේ ආරම්මණය පිළිබාන්ධව දැනගත්ද නිවැර දි ආකාරයට. කොහොමද ඇසයි රූපයයින් නිසා සිතක් හෙදනාආකාරය නං දැකගත්ති ඒදැකීම ක්‍රියසිතක්. මොකද ය ඇසක් දකින් නනිත්නෙහ. නුවට දකින්නේ සුද්ධාශ්ට්‍ර කලාපේ ක්‍රියාව බාහිර රූපයක්දදකිින් නිත්න හැ ඒවෙනුවටයා දකින්නේ සුද්දාාශ්්‍ර කලාපේ ක්‍රියාව ඒ අනුව එ දෙක්කේ ස්භාවය අනුව හටගත්ත සිත දකින්නේ සිතේ ක්‍රියාව අලුතෙන් හටගත්ත ක්‍රියාවක් කැටිටි දකින්නේ. තොර කරනුතු එකතු කරන ස්පර්ශීතන තිීර. ඇැබැ හටගත්ත ක්‍රාසිත ඒ සිේත විරග සිතතනින් අඩ විසිරෙන්න්නේ. ඒ විඳින්නේ ඇතනින් ය නවත්තන. ඒ විඳින්ල දෙයක් නෑන තර රූපයක් වශයෙන්න මේ අරමුණු කොළේ. අරමුණු කළලේ නිවැරදිවූ ක්‍රියාව අරමුණු කොළින්. ඒකන ුද්දාාශ්්‍රක ලාපේ ක්‍රියාවත්තමයි බාහිර රූපේ තියෙන්නේෙ. ඒ අරමුණු කලේ සුද්දාාශ්්‍රක ලාාපේ ක්‍රියාාව. චිතක්ෂණ දාාහතක් තුල පද බිඳිනස්. ක්‍රියාවයියා අරමුණ කොලි එතකොට ලෝබයක් හටගන්නවද අසාවක්කෙනවද තරහක්කෙනවද මානයක්ෙනවද දිට්ටියක්ෙන වද විචි ිච්චාවක්කෙන වද. තිීන මිද්‍යයක් කෙනවද. උද්දච්ච එතට විසිරෙනවද නෑ එතකට ඇරි අනෝත එ එයාට එඒතුකොට යාට දන්නවා ඇයට ලැච්ජාවත්තිී නො බයත්තිී නම්. ඒ දරයාට ලැච්චයි කෙස්සොල්ට යන්න නෑන එනම් කෙලෙස්සොල්ට නොයනෝ. දරයා ලැද්ජයි කෙලෙස්සොල්ට යවන්න. කෙලෙසටගන්නේ එකයි රහතන් වහන්සේ නික්ලිසි කල කියන් රාතන් වහන්සේ කෙලෙස්වොලි මිදුල කියන කියන්නේ එකයි. කෙලෙස් ප්‍රහාණය කලා කියල කියන්නේ රහතන් වහන්සේකයි. සිත විසිර නොය ආකාරය. ඉස්සල දේශනා කලි සිත විසිරය ආකාරය. දැන් දේශනා කරන්නේ සිත විශසිර නොය ආකාරය. ත්‍ර මහකච්ායන හාමුදුරුව අරභික්ෂූන් වහන්සේ රට දේශනාය කරන විසිර නොයන්නේ කොහොමද. සබ්ධාරම්මණය. ආරමණයක් එක. එද වොට රාතන් වහන්සේ දන්නවා කන කියන්නේ මොකද එතන තින ಸුද් ාත್්‍ර කලාපි ක්‍රියාවක් කියර. රාතන් වහන්සේ දකින්නේ එ ක්‍රියාවයි දකින්නේ කනක් දකින්නේ නැැ කනවෙනුවට දකින්න සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාව. එතන තියන්නේ සුද්දාාශ්්‍ර කලාපේ ක්‍රියාව බාහිර සබ්දය තියෙන්නේ ඒ සභහාවම තමයි සුද්දාාශ්‍ර කලාපේ ක්‍රියාව එත රාතන් වහන්සේ දකින්නේ ඒ සුද්දාාශ්‍ර කලාපේ ක්‍රියාව සබ්දයක් වෙනුවට දයනුව දකින්නේ අලුතෙන් සිත හටගත්ක ක්‍රියාව ඒ සිත කලින් කොහො තිබ්බෙන අලුතෙන් ඇදනා එන අලුතෙන් ක්‍රියාව පටන්ගත්ත කියන එක රාතන් වසේ දකින. එතන ස්පර්ශය තියන. ද මේ කරුණු හතර තියෙනවා එතනින් එහාට දෙ රාතන් වහන්සේගේ සිත තුළනෑ. ඇතනනි යාට දෙයක් රාහතන් වහන්සගේ සිත තුළනේ. අන සිත විසිරයන්නේ. එති වන ගන්ධා රම්මණය. ඒත් තේමයින්. ද ගන්ධාරම්මනයකයන්න අරමුණක් වශයෙන් අරගෙන අර මුල්ලාාකාරයට සිත විසිරය අඩ දෙන්නේ. දොර නාසේ ක්‍රියාව දකිනෝ ගඳ සුවඳවල ක්‍රියාව දක්කින එක සතරමහදාාතුන්ගේාව නාසේත්තයන සතරමහදාාතුන්ගේ ක්‍රියාව ඒය අනු අලුතෙන් ක්‍රියාව කාරම්භ වෙනවාාව දක්කිනවා ගාන විඤ්ඥානය . ඒේ ව තින ොඩක් රට ති්‍යවශය ක්ෂය ත්ම වශයග තමන්ගගේ නොවන දෙයක් වශයෙන් හා සුන්්‍යිය වසයෙන් නෝනාත්ම තගොඩක් තියන රත්තන වශ දකි ආකාරය. දපි මේ සොත්තරේ දැම පැයක්තුල අවසන් කර නිසාතමද මේ ආකාරෙන් ගන්නේ නැත තව විස්තර ගොඩාක් තින එනම් ගන්ධා රම්මණ නවත්න ස් පර්ෂ ඉතැනග යාට යන්නේ. නාස්ය ගන්ධය ගාන විඤ්ඥානය අයිශ්පර්ශයඒරු හතර තිනෙන ඇබ නාසයක් වශෙන්න්නේ මෙරහතන වශස දකින්නේ ක්‍රියාවක් වශයෙන් ගන්ධයක් වශෙන්න්නේ මේ දකින්නේ ක්‍රියාවක් වශයෙන්ඒයි ගන්ධී තියනෙ ක්‍රියාවක්ඒ සත්‍ර මහදහතුන්ගේ ක්‍රියාවක් නාශේ තියන්නේ සත්‍ර මහදහතුන්ගේ ක්‍රියාවක් නිවැරදිව දකිවා එ දෙක්ක සම්බන්ධය නිසා ඇතිවන සිතේ ක්‍රියාව දකිනවා රුණ එකතු කරන ස්පර්ෂය දකිනවා. ස්පර්සිී ක්‍රියබ් දකිනවා. එකත් ක්‍රියාව. එකලුතෙම ආපු බෞදධකි නොයි එක. වදති බිච්චය එකක් නෙමේක. එනං දොර සිත විසිරයන්නේන ඇතන නවත්න ඇබැයි සෑම දෙයක් ද ච්චර වෙලා කතා කරපු සියලුම දේවල් නිවරදිව දැනගන්නත්වනේ නිවැරදිව දැක ගණඩත්වෝන නිවැරදිව ඔබෝධ කරන්නත්වෝනි. ඇැබේ මේ සියලු දේවල්ොනට. සය හා මනනා නුවන කියන දෙක ඕනේ. මේ දෙනේ ප්‍රථක්ජන පුච්චරයන්ට. ප්‍රථජාන පුච්චරයන්ට මේ සතිය හා යෝනිස මනසිකාරයනය. ආරය පුච්චරයන්ට එමනත ආර්ය මාර්ගයට බැස ගත්ත. පුච්චරයන්ට විතරයි මේ සතිය හා යෝනිසව මනසිකාරය බලවත්වවෙන්නේ. තර තමන්ට තේරනෙන තම ප්‍රථක්්ජනද තමන් ආර්යද. ආර්යස් භාවිද ආර්ය මාර්ගයට බැහැල්ලද එමනත්ත මන්තාම ප්‍රතක්්ජනද ඒක තමට තේරෙන තමට වැටහවා ඒගාවට තියෙන්නෙ රසාරම්මණය එකකාරම්මණය එකතු ඒක ගන්න තියනෙ දදිවී බරාතන්වාස දක්කින දිවේ ක්‍රියාව ඒකන සතරමහදාාතුන්ගේ ක්‍රියාව. රස්සේද කියන රස්සියක්කඇයටටීටන සතරමහදාාතුවන් ගේ ක්‍රියාවක් කටට. ඒ දෙකනස් ලු තෙෙන් මේේන සිතේ ක්‍රියාවදක්කිනවා. ඇතුව අර දිවේ සත්‍රමහදාාතුන්ගේ ක්‍රියාවහා බාහිර රසේ සත්‍රමහදාාතුන්ගේ ක්‍රියාත් දෙකක් එකට සම්බන්ධවීම නිසා හටගන්න සිතක් මම කියල රාතන් වහන්සේ ගණ්ඩ බැහ ගන්නේ. මගේ කියලා ගන්න ඇදකින හේතු පල ධර්මතාවය. එ හේතුන්ගෙන් සකස්සන කියන ධර්මතාවය දකිනේ. තරේෙක් විඤ්ඥානය ආයිශ්්‍ය දකිනවා එකච තක්ෂණය තර දිවීඒ සුද්ධාශ්‍ර කලාපය ආශ්්‍රදකිනවා. ආරයන්ගේ ආවශ්්‍ය දකිනවා තරේවැ ක්‍රියාවන්න දකිින් ජීව සම්පස්සය දකින ඔච්චර ඇත විදිින්නේ යන්නනෑ එතන විසිර අන්ඩ දෙන්න එතන නවත්තන විසිර නොයම නිවන්දකිින්න්න ඕන විසිර නොයම හදන්ුවෙන. විසිර අනතාක්කල් සසරින් විිඳින්න බ. එකාවට පොට බරම්මණය පහස තරාතන් වහන්සේ එ පහසන සිීත ෂන දෙක ඒ දෙක තියන ක්‍රියාව කය කයතයන සුද්ධාශ්්‍ර කලා පෙක්‍රියාවක් බාහිර පහසතින සුද්දාශ්‍ර කලාපෙක්‍රියාව ඒ දෙකනිසා අලු තෙම් මහට ගන්න සිතේ ක්‍රියාව කයි විඤ්ඥාන එ පහස පිරිිබඳව දැනගැනීම සිතේ ක්‍රියාව ත රාතන්වාස දකින ක්‍රියාතුුණ ඇත්තන ඉස්පර්ශය ක්‍රියාව අලුතෙම්ම පටන්ගත්ත එක අභ්‍යන්තර න ාහිරත්න ස්පර්ශයනක. ධर् પ એ धर्मता ती रावा विඳ ક वेद ક संञ ક चे रेप विताकने विचारतने લન, દशન, ે मानન दि ને विच त्ે. නම ද්‍යත්නය දච්ජ්‍යයත්නය හිරික නෝත්ප එකකත්න්නේ දැ පේෙනවද සසර නිවැනට යන ආකාරය සසරින් මිදන ආකාරය දම්මරම් මනය මනස බාහිරාරම්මනය මනසික්‍රියාවක්තිීන්නේ මන සික්‍රියාවතමයි වේදන සඥ සංස්කකාර මතතිී මන සික්‍රියාකාරය වි්‍යාන ක්‍රියාකාරයත්තය. එකෙන් ගන්න බාහිර ආරමණය ධම්මා රම්මණය ඇදන්න තොට ක්‍රියාවක් දකින රහතන් වස රූපේ ක්‍රියාවහ නාමේ ක්‍රියාව පතම දම්මා රම්මණ නාමේ තියන ක්‍රියාවක් රූපේ තියන ක්‍රියාවක් ත මනසි ක්‍රියාකාරීත්‍යයක් ද ක්‍රියා හට ගැනම ක්‍රියාවන් සිද්වෙනි රාතන්වාස දකිනවා ක්‍රියාවන් තොර ක්‍රියා දකින සිත ක්‍රාසිතක් ක්‍රියාවන් දකින්න අටස්සේයත් ද්ලෙක් වසයෙන් ද්ලයකුට සම්බන්ධ කරලව දකින්න. එතමයි නිවැරදි දර්ශනය නිවැරිදිදව එතකොේ රහතන් වහන්සේ සම්මධීට දරයි කල්පනා සම්ම සංකප් රාහතන් වහසේ බැහල තියෙන්නේ එන ආර්යෂටාගික මාර්ගෙට් ඒ බුදුරජාණන් වන්සේ දේශනා කරපු සසරයේ මිදීම ආය ෂ්ටාංගික මාර්ගට හැලතිී එනං එන තර විඳින්දයන්නේ හදුරා ගැනීමයන්නේ මනු සම්පසිජා චේතනානය ඉට පස මනෝ විතර්කන මනෝ විචාර යොමුකුත්නේ. ඔන්න ඒ සිත නොවිසරෙන ආකාරය. ද එතකට ද මීධර්මයන් තුළ සිත නොවිසිරෙන වන්නං ද සිත නවත් ඉන්ලෝය. ො සිත නවත්තරවා නැවත්තුූ ද්‍යාන හිට. දැහ දහාන ලෙනන්නේ කමනන්නේ ධ්‍යානය උපද වන්නේ. බුදුරජාණන් වස ධානය පාකි වෙන ධ්‍යාන පදවන ප්‍රම ්‍යන දති අධ්‍යානය තුෘති අධ්‍යාන චත අධ්‍යාන පංචම අධ්‍යාන කඥායතන ධන විඤ්ඥානච්ඡා යතන දිහාන අක්කින්ඥඥතන ධ්‍යාන නව සඥඥාශඥායතන ධ්‍යාන උපද වන්න කමන්නේ එනම් දැ සිතනවතින දධහානය ලන්න එපා මතෘකාවිද බුදුරජාන්ස දේශනා කරන සිත අරමුණුකිරේ විසිර නොයන්නේද ධ්‍යානය අරමුණේ නොවැලෙන්නේ ද අයනක් දැ එක් තැන්ව ත්ෂිත ධහාන එ නොඇලුනේද දිහානයලන්න එපා විඤ්ඥානය තමායයි නොගැන ගන්න නැද්ද ද විඤ්ානයට තමා කියන්න පුළුවද බැහ පුද්ජලෙකතැ නැති නිසා තර විඤ්ඥානය දැන් හටගන්න වනේ රහතන් වහසට විඥානය ක්‍රියාව නිදකිින් තර වි්ඥානය තමා වස්සයෙන්නො ගැනීමේද තොර චක්කු විඤ්ඥානය එසයි රූපය නිසා හටගන්න චක්කු විඥාය තමා කියල ගන්නපා එතු රූප බලන කෙනෙක් තමා කියලා ගත්ත ගම රූප බලන කෙනෙක් ඇතුල් කරන මනසිට රූප දකින කෙනෙක් ඇතුල් කරන මනසිට රප බලන කෙනෙක් නෑ රූපද කියන කෙනෙකුත් නැඒ ඇසයි රූපයයි නිසා ඒ සතර මහදාතුන්ගේ ක්‍රියා දෙක් නිසා ලුත් ක්‍රියාව කටගත්ත. තර විඤ්ඥානය තමා කියලනු ගන්නේද විඥානය ත කිය ගඩ බෑ ගඩ පැ විඤ්ානය තමා කිය එතර සෝත විඥානය තමා නොද ෑ කනයි සබ්දය නිසා ඇදන ත තමා කියන්න බෑ කනකුත් නෑ සබ්දකුත් සුද්ද සතරමහදාාතුන්ගේ ක්‍රියා දෙකක් නි අලුත් ක්‍රියාවක් තමා කියල ගන්නේ. ඒ සතරම හදාාතුන්ගේ ක්‍රියා දෙකක් නිසා අලුතෙ ආරම්භූ ක්‍රියාවක්. දොරහතන් වහන්සේ විඥානය තමා කියලගන්නේ. නාසේ ගන්තේි සගාන විඥ්ඥානය එක කොහමද තමා කියන බෑනිිය. සුද්දාශ්්‍රක කලාපේ ක්‍රියාව බාහිර ගන්ධදයේ සුද්දාශ්්‍රක කලාපේ ක්‍රියාවඒ දෙක නිසා අලුත් ක්‍රියාව ඇ ඒ ක්‍රියාවට කොහොමද තමාකයන් එසිත කොහො තිබබෙනේ කලින් නාසේත්නය ගන්ධීත්ය ඒ ධර්මතා දෙක තුළම නෑ එන අලුතෙම්මන ධරය ඒට කොහ තමා අලුතෙම්මා පිහිකටඒ දෙක නිසා ධර්මතා නිසා ඉපදි්චයකට තමා කියන්නේ කොහොම දිවයි රස්සයෙන් නිසා විඤ්ඥානයක්. ඒැන සිතක් හැදුව. එසිත කලින් කොහොත්නෑ. දිව කියන සුද්ාශ්‍රක කලාපේ රසේ කියැන සුද්ධාශ්‍ර කලාප දෙක එකතුවීම නිසා අලුත එකක් හැදවා.ඒ අලුත එකක් හැදිය එන එක තමා කියන්නේ කොහොද. ඒ දෙකේම නැතිකක් නයාර. එන තමා කොහෙද හිටියතුවට. තමා කියන තම හිටිය තනත් දුව. ದಿವ කියನ ಸುದ್ದಾ್ರ ಕಲಪೆ ಮයි್. ಬರ ರಸೇಕ್ನ ಸುද್ಾ್ರ ಕಪೆ ಮයි್ನದ. ನ ಯද ನසාಾನಿ හැದ ಮಿಸಿತೆ ತ ಕො ತ ಮಮ කිය ತමವಸ್ನು ගන්නේ ಕಯ පಸ ನಿಸಸಿತ. ರವಿಯಾನಿ ಕ ಮಾ කිය ಕಯ කියನಿ ಸುද್ದಾಸ್ರಕನಾಪ. ಬ පಸ කියನ ಸುದ್ಾ್ರ ಕ ತು ೇಕ್ರಾದ ಕ್ೆತನ ತಿ. ක්‍රියා දෙක සම්බන්ධ වීම නිසා අලුත්තෙන් ක්‍රියාවක් ති එ කයි විඤ්ඥානය රේ දෙකේම ඇති දෙ තමා කියල වි්ඥානය කොහොමදදයි විඤ්ඥානය අලුතෙෙන්වා අපික කයනම් පේඩවත්න පහස තේරෙනවා විඥ්ඥානය අලුතෙමවා අපික ඒවට කොම තමාෙන් තමා න තමාම සෙන්න ගන්නේද මනසය මනස තමාද මනසකය බේදනා සඥඥා සංස්කාර මත පවතිනක් මනසිකය. විදිි නඇත්තං හදුනාගන්න නැත්තං බලවත්වෙන්නේ නැත්තං කොහෙද මනසක්තියන්. විඳනදේ හදනාගන්න හදුනාගැනීම තුළ බලවත්වනවා. එතකට කර්ම කර්ම මතයි තියෙන්නේ විඤ්ඥාන. ඒයි සංකාරපච්ච වි්ඥාන කිව.ඒ සංකකාරයන්තම ප්‍රත්්‍යය වෙන්නේ ප්‍රතිසන්දි වි ්ඥානයට න්න පවයක් හදනු අන්න භවයක් හදනු. තකොට සසරින් නිවනට නෑ එනම් සසර දැ එන විඤ්ඥානය තමා වසයෙන්නො ගන්නේද. ඕට පුළුවන් ජාති දුකයේ චරාදුකය ව්‍යාදිිදුක්කය මරණ දුක්ක්‍ය ෝක දුක්කය කණගාට දුක හැඩීමේ දුක වැලපීමේ දුක කායික දුක්ක දෝමනස්යන් සියල්ලවසන් කරට එතම සසරින් නිවැනිට් එැතිත අරසිත විසිරයනවාධාරමුණ කෙර හටගන්නව කෙලෙස් සිත අරමුණු කර විසිරයන්නේ නැද්ද ධ්‍යානයලෙනවා න ධ්‍යානිතලටි පංක්වන ්‍යානන ඇලෙන්නේද. විඤ්ඥානය තමා වසයනු ගන්නේද. විඤ්ඥානය කොහමට තමා වශයගන් එනම් අපි මුලාවෙලා නේ දන්නේ. අපි රැවටිලාන්නේ දන්න මේ අධ්‍යාත්මික බාහිර දේවල්ලටි රැවටිලා ද. එකතමයි මොහයකිවේ. ඒගතමා විද්‍යාවකි වේ ඒගතමයි විද්‍යාවකි වේගතමයි මොහයකිවේ. තැඟ විද්‍යාවෙන් මිදෙන්ට බණකිවේ. මෝහෙම් මිදෙන්න්ට බණකිවේ. සසරෙන් නිවැනට බණකිවේ. නිවැරැදිව එතර මාතෘකාාව ගන්් විභාංගජන් විභාග කරට, පරික්ෂා කරන්න නැතුව මේ ධර්මය තේරෙන්නේ. පරීක්ෂා කරල බල්ල විභාග කරල බල්ලා තමන්ගේ නුවන පවති ආකාරයට අවබෝධ වුණු එකයි තතාග තැන් වාස දේශනා කරන පච්චත්තම් ේති තබ්බෝ විඥ්ෝ හිීති තම තමගේ මානස්සික මට්ටම අනුවයි අවබෝධය තමන්ගේ සිතතුලින්ම තමයි දෙකිය යුත්තේ එනම් ධර්මදේශනාවනිමාවට පත් කරනවා ම හිප ර ක ගො තු සාට වෙන දින යදන ම ජන න ද ප ද පුර ප දන පිනිසත් තලේ පදිංච විශ මික පඩ රි B පල්ලේගම හත් න විසින් තුම් ධර්ම දේශන ්‍රඥ රරිකාවතුළින් විකල්සේ රීම සඳහ ස හැති යිකක් ද ෙනවා ර හිංග රක් ගොඩ පදිංචි සිට බහ ප ්‍රප් යකත්යේ දරුවවාඇගේ ද නිය නියන් වන ච පලින්ග නිකි. අපසිකා මාහතාව සහදර නියපයාානන් වනචපිස්සමති පාල මහතාටත් පල්ලගම මහත්මියගේ ස්වාම්පුරෂයාගේයාත නියපානන් වන PkgC පොඩිසිං්යෝ මහතාටත් මෑනියන් වන පොඩි නෝන මහත්මියයටටත් දෙදස් පහල සැප්තෑම්බර්ම ස විසිතුන් ගැනිදිෙන. අබහව ප්‍රාප්තු විශරමික පාඩසාලාචාරිඩ පල්ලේගම මහත්මාටත් මෙමුතුම් ධර්මදානෙන් ජනිතවන්නාව මහපුුණ්‍යකු සලයාන මෝදන් වේවා. මේ දුක්ෂ සහිත සසන නිතායික්මනින් නිදහස්නි වනින් නිවීශනසීම පිණිස මේ කුසල් හේතුවේවා. පල්ලේගම මහත්මියගේ බෑනාවරුන්ගේ සහලියලිවරුන්ගේ මියගිය සීරුඥාතීන්ටත් එතුමගේිය පරලෝෂපත් සහෝදර සහෝදරියන්ටත් දෙව් මිනිස්්ශප කළවර නිවන් පින්සමය වතුම් පුුණ්්‍ය පින් උපනිශ්‍රය වේවා. දයිකත්තේ දන්න පවුලෙ සෑම සියරු දෙනාටත් ගෞරමණීිය දේශකෑැනන් වහන්සේටත් නිදුක් නිරෝගි සුවපත්භාවය චිරචීවනය පිනිිසත් වහවා චතුවාරි සත්‍යය අවබෝධය පිසත් මේ පින් හේතුවාසනාවේවා නොයෙක් ලඩදුක් කරදර අඩු පාඩුවලට පත් සිනෙන් ලංකාවාසී සියලොම ජනතාවට යහපත් වාසනාවන්ත කාලයක් කුදාවේවා ලෝකය පාලනය කරන සබුද්ධ වාාසනය රක්ෂ සෑම සියලු දෙවි. දේවතාවුන් න්ොහන්සේලාද නිවනිින් නිවීසන සේවායි පාර්ථනා කරනවා. ප්‍රර්ථනාව අපේක්ෂාව යාආකාරය මි්ට සිද්ධවේවා කියන මෛත්‍රී සහගත සිතිින් පුුණ්‍යයානුමෝදනා සිද්ධ කරනවා මෙතෙ ක්‍රැස් කරගත්තනන්තා ප්‍රමාණ පනිසාක්තිය එ නම් සඳහන් කළ නොකළ තවත් යම් කෞරුව නම් පින් බලපපුරොත්තුව මේ උතුම් පපුනිසාක්තිී අනුමෝදන්ීමෙන් සූපත්තේවා එසෑම කෙනෙක් මුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියල ඉදම්මී ඥාතිී නං හෝතු කියන ගාතාව කියෙන්. දෙවියන්ට පින්ందෙමු. කාసట్టාජබ මට්టා ේවානාගా මෛදදිකා పഞන්త අනුෝதி చරන්రకం තුළෝకසාాසනం ආකාసట్టාජබ මట్టා දේවානාగా මෛද్දිిකා ഞන්ත අෝ చරන්రకන් තුు දේశන ආකාసట్టාජබ මట్්టා දේවානාගా මෛදදිකා த අනුమෝതතා చిරන් రకం තුමం පරంతී. කර ගත්ාන ත ප්‍රමාණ පුුණනිශක්තිය බාප්‍ර සෑම දෙනාටම සංසාර දුකෙන් නිදහස්වීම පිණිසම හේතු වාසනාවීවා කියලහිතාගෙන සාදුකයන්. සෑම දෙනාටම ආසිර්වාද කරනවා. අභිවාදන සීලිස් නිච්චංවතාපචායිනෝ. චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝස්ුකං බල ආුවාර උග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ජතු සෑම් දෙනාටම තෙරුවන් සරණයි මෝහක්හයෝ නිප්පානන්.